වෘතියේ අතර එහෙමත් නැත්නම් කරිය කී කියන එක දැන් ඔබ අපි කවුරුත් දන්න ලංකාවේ තාමත් ප්‍රකට මනෝවිද්‍යා පරීක්ෂණයක්. අපි සයිකෝමෙට්‍රික් ටෙස්ට් එකක් කියලා කියන්නේ. මේ සයිකෝමෙට්‍රික් ටෙස්ට් එකේ මූලිකම අභිප්‍රාය වෙන්නේ කිසියම් බුද්ධිලෙකුට තමන්ගේ උසස් අධ්‍යාපනය, ඒ කියන්නේ අපි හිතමු සාමාන්‍ය පෙළ ඉඳලා උසස් පෙළට ආවට පස්සේ අපිට තාමත් වැදගත් සම්දිස්ථානයක් තමයි උසස් පෙළ විෂය සංකලනයන් සහ විෂය ධාරාවන් තෝරා ගැනීම. ඒ සඳහා ඉතාමත්ම විද්‍යානුකූලව නිවැරදිව මඟ පෙන්වීම සඳහා මෙම වෘත්තීය යතුරුවට භාවිතා කරන්න පුළුවන්. තවත් වැදගත් එකක් තමයි අපි වෘත්තීය මාර්ගෝපදේශනයේදී නිරන්තරයෙන්ම සඳහන් කරන තමාට වඩා උචිත ගැළපෙන වඩාත්ම තෘප්තිමත්ව වැඩ කරන්න පුළුවන් වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගැනීම රැකියාව තෝරා ගැනීම කියන එක. දැන් අපි ගොඩක් දෙනා අහම්බෙන් ලැබුණු අවස්ථාවන් වල තමයි රැකියාවන්හි නිරත වෙලා ඉන්නේ. එහෙම නැතුව අපේ ආශාව, අපේ කැමැත්ත, අපේ වුවමනාව නිරූපණය කරන රැකියාවකට යොමු වීම සඳහා වෙනත් වචන වලින් කිව්වොත් උසස් අධ්‍යාපනයේදී හෝ රැකියාවේදී වෘත්තීය ජීවිතයේදී නිවැරදිම මාර්ගය පෙන්වා දීම සඳහා අපි භාවිතා කරන මනෝමිතික පරීක්ෂණයක් තමයි වෘත්තීය යතුර කියලා කියන්නේ. දැන් මෙම වෘත්තීය යතුර හොලන්ඩ්ගේ personality traits එහෙම නැත්නම් පෞෂ ගුණාංග මත පදනම් වෙච්ච න්‍යායක් මත තමයි සකස් කළේ. මහාචාර්ය කීර්ති ප්‍රේමදාසත් මමත් මෙම වෘත්තීය යතුරු ක්‍රියාත්මක කිරීමට කලින් මෙහි තියෙන සංස්කෘතික පක්ෂපාතී භාවයන් අපි කියන්නේ cultural bias කියලා ඒවා යැවීම සඳහා ලංකාවේ නම් දෙසින් අවම වශයෙන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට භාජනය කරලා පසුගිය දශක දෙක තුළ මේ ක්‍රියාත්මක කළේ. දැන් බොහෝ දෙනා භාවිතා කරනවා. ඉතින් අපි අද සාකච්ඡා කරන්න යන්නේ මෙම වෘත්තීය යතුරු එහෙම නැත්නම් කරිය කී එක භාවිතා කරන අය ස්වයංව තමා විසින්ම මේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් නිවැරදිව සම්පූර්ණ කරගත යුත්තේ කෙසේද කියන එක ගැන. ඔබ ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙම වෘත්තීය යතුරු අපතගත් සැනින් එහි යට සඳහන් වෙනවා ඔබේ නමක් දිනයක් සම්පූර්ණ කර හැකි ස්ථානයක් ඉස්සෙල්ලම ඒක සම්පූර්ණ කරන්න ඕන. රැකියාවට ඔබේ දක්ෂතාව කැමැත්ත විතරක් නෙවෙයි ඔබේ පෞෂ ගුණාංග කියන ඒවාත් ඇතුළත් වන ආකාරයට ගැළපීමක් තමයි මෙතනදී කරන්නේ. වෙනත් විදිහකට කිව්වොත් ඔබ සහ වෘත්තීය ගැළපීමක්. ඉතින් ඔබ දැන් නමක් දිනයක් සඳහන් කර තිබෙනවා නම් අපි ඊළඟ පිටුවට යමු. මේ පිටුවේ උඩින්ම තියෙන්නේ ඔබ ඔබව හඳුනාගන්නේ නැත්නම් ඔබ ඔබ දෙසම බලන්නේ කෙසේද කියන උද්ෘතයේ යටතේ යම් කිසි පුරවා ගැනීමට අවශ්‍ය කරන කොටස් ටිකක්. දැන් මෙහිදී තියෙනවා R I A S E C කියන ඉංග්‍රීසි අකුරු යටතේ නැත්නම් එම අකුරු කාණ්ඩයන් යටතේ ප්‍රකාශන හතරක්. ඒ හැම ප්‍රකාශනයක් ඉදිරිපිටම හිස් තැනක් තියෙනවා. ඔබ කළ යුත්තේ හරිම සරල දෙයක්. මෙම ප්‍රකාශනයන් ඉතාමත්ම සරලව කියවලා. ඒ කියන්නේ මම ඔබට යෝජනා කරනවා ගැඹුරින් මේ ගැන හිතන්න යන්න එපා. දැන් නිදර්ශනයක් හැට ගත්තොත් ඉස්සෙල්ලාම තියෙන R කියන අකුර යටතේ සඳහන් වෙනවා ප්‍රකාශනයක් මම යන්ත්‍ර සූත්‍ර සතුන් සමග වැඩ කිරීමට ඉහළ හැකියාවක් ඇති අය කි. නැත්නම් ඔබ සතුන් යන්ත්‍ර සූත්‍ර සමග වැඩ කරන්න කැමතියි කියලා. දැන් මෙතනදී කරන්න ඕනේ ඔබට හිතෙනවා නම් ඔබ ඇත්තටම සත්තු යන්ත්‍ර සූත්‍ර උපකරණ සමග වැඩ කිරීමේ ඉහළ හැකියාවක් තියෙන එක මාගේ දින මොනවාන් කෙනෙක් කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබ ලකුණු දෙකක් දෙනවා. හැබැයි ඔබට හිතෙනවා නම් සාමාන්‍යයි ඒක. ඒ කියන්නේ මම යන්ත්‍ර සූත්‍ර උපකරණ සත්තු එක්ක වැඩ කරන්න ගියාම ලොකු කැමැත්තක් නැහැ. හැබැයි අකමැත්තකුත් නැහැ වගේ නම් ඒ කියන්නේ ඇවරේජ් කියන එක. ඒ වගේ වෙලාවෙදී අපි එක ලකුණක් දෙන්නේ. මේක තවත් විදිහකට මෙහෙම වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඇත්තනම යන්ත්‍ර සූත්‍ර උපකරණ එක්ක වැඩ කරන්න කැමති. හැබැයි සත්තු පෙන්වන්න බැහැ. එහෙමනම් తත්වය ඒත් ඇවරේජ් නේ. ලකුණු දෙකක් දෙන්න බැහැ එකක් දෙන්න පුළුවන්. ඒත් එකක් දෙන්නේ. තවත් එක අවස්ථාවක් එනවා ඒ තමයි ඔබ සත්තුන්ට කැමතිත් නැහැ. එහෙමත් නැත්නම් යන්ත්‍ර සූත්‍ර උපකරණ වලට කැමතිත් නැහැ. එහෙම හැකියාවකුත් නැහැ. එහෙනම් තමන්ට දැනෙනවා නම් මට මේ කොටස් දෙකම ඇත්තටම පෙන්වන්න බෑ කියලා. එතකොට අපි ලකුණු බිඳුවක් තමයි දෙන්නේ. හරිනේ? ඒ කියන්නේ ලකුණු දෙකක් එකක් හෝ බිඳුවක් තමයි මේකෙදී ඔබ ලබා දෙන්නේ. එතකොට මේ ප්‍රකාශන හතරක් තියෙනවා කියලා කිව්වනේ මම කිව්වේ එක ප්‍රකාශනයයි. ඔබ කළ යුත්තේ එක් අකුරක් යට තියෙන මේ හැම ප්‍රකාශනයකටම දෙකක් එකක් හෝ බිඳුවක් ලබා දෙන එක. එකකටවත් උත්තර නොදී ඉන්න බෑ. මොකද මේ උත්තර තුනෙන් පිට උත්තරයකුත් නැහැ. ඒ විදිහට R I A S E C කියන හැම කොටසෙම තියෙන ඒවට උත්තර ලියාගෙන යනවා ලකුණු දීගෙන යනවා.
දැන් ඔබ මේ වැඩේ සම්පූර්ණයි. දැන් අපි යනවා මේකේ ඊළඟ කොටසට. ඒ කියන්නේ ඒක දින ඊළඟ පිටුවේ. ඊළඟ පිටුව ටිකක් ඊට වඩා සංකීර්ණයි කියලා මම හිතන්නේ. ඇයි දන්නවද? මේ පිටුව පුරාම තියෙන්නේ වෘත්තීන් නැත්තම් ඩෙසිග්නේෂන් රැකියා නාමකරණයක්. ඒ හැම රැකියාවක් ඉස්සරහමත් හිස්තැනක් තියෙනවා. දැන් ඔබට මේකෙදි ලැබිලා තියෙන උපදේශය මෙච්චරයි. දැන් ඉස්සර ඔබ තේරුවේ ලකුණක් දුන්නේ ඔබේ කැමැත්ත අනුවනේ. කෙලිම අපි බැලුවේ ඩිසයර් එක. හැබැයි මෙතනදී ආවහම ඔබේ කැමැත්ත නෙමෙයි සමහර ඒවාට අපි කියනවා වටිනාකම්. අපි වැලියුස් කියලා කියන්නේ. ඔබේ කැමැත්ත ඔබේ වටිනාකම. ඒ කියන්නේ ඔබ ඍජුවම මේ රැකියාව නොකරනවා වෙන්නත් පුළුවන්. හැබැයි රැකියාව ගැන ඔබට තියෙන හැඟීම කැමැත්ත කොහොමද කියන එකත් බලනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ අපි මුලින්ම හම්බ වෙන බස් ඩ්‍රයිවර් නැත්නම් බස් රියදුරු කියන එක. දැන් බස් රියදුරු කියන එකට ඔබ කැමතිද? මාර ආසෙන්නම් රස්සාවක්ද? ඇත්තටම මෙහෙම ඩ්‍රයිවිං ජොබ් එකක් කරන්න නැත්නම් නියමයි කියලා හිතන තරමට සතුටක් දැනනවා නම් ලකුණු දෙකයි. හැබැයි ඔබ ගහන ළමෙක් නම් සමහර ලාවට ඔබ දන්නවා ප්‍රායෝගිකව ලංකාවේ බස් රථ රියදුරෙක් හැටියට කටයුතු කරන්න කලාතුරකින් අවස්ථාවක් නැත්නම් එහෙම අවස්ථාවක් ඇත්තෙම නැහැ. දැන් ඒකෙන් කියනවාද හැම ගෑනු ළමෙක්ම මේකට විඳුවයි දාන්නේ කියලා? නෑ, වෙනත් රටවල ඒක කරනවත් එක්ක. හැබැයි ඔබට හිතුනොත් එහෙම හිතලා බලන්නකෝ. බස් රථ රියදුරෙක් හැටියට කටයුතු කරන කාන්තාවක්. ඒ වගේ එකකට මහා කැමැත්තක් තියෙනවාද? එතකොට ඔබට ලකුණු දෙකක් දෙන්න පුළුවන්. ඔබ නොකලත් ඔබ ඒක වඩාත් අගය කරන එකක් නම්. ඒ කියන්නේ ඔබේ තාත්තා රියදුරෙක් හින්දා ඔබ ඒක ලොකු කැමැත්තක් තියෙන්න පුළුවන්. ඔබ දන්න කියන හිතවත් ආදරණීය කෙනෙක්. සමහර ලාවට ඇත්තටම ඩ්‍රයිවිං වලට මහා කැමැත්තක් තියෙනවා. බැටරි පෙට්ටිය උඩ වාඩිලා හරි යන්න පුළුවන් නම් ඩ්‍රයිව් ගාව. ඒ වගේ ආසාවක් තියෙන අය ඉන්නවා. මම කියන්නේ එතකොටත් ලකුණු දෙකක් දෙන්න පුළුවන්. හැබැයි නරකම නෑ රැකියාවක් නැත්තම් මේ වගේ අවස්ථාවක් හරි ලැබෙනවා කියලා හිතනවා නම් එකක් දෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය එකක් ඇවරේජ් එකක්. හැබැයි ඇත්තටම මෙහෙම හිතනවා නම් විකාර කතා කරන්න එපා. බස් එකේ ටික දුරක් යනකොට මට වමනෙට යන්න වෙනවා. ඒ කියන්නේ බස් ගඳ කියලා කියන්නේ. නැත්තම් ඩීසල් ගඳට පුරු නැති. පාම කරපු රස්සාවක්. ඒ කියන්නේ රස්සාවක් නැතුව ගෙදර හිටියත් මේක නම් කරන්නේ නැහැ කියලා හිතනවා නම් ඔබේ වැදිරුවේක නැත්තම් ඔබට ඒක තියෙන ආශාව බිඳුවයි. ඒ කියන්නේ ඔබ මේ තනතුරු වලටත් එහෙමයි කරගෙන යන්නේ. මේක බස් ඩ්‍රයිවර් විතරක් නෙවෙයි. අපි හිතමු ඊළඟට බෞද්ධ චිකිත්සක තියෙනවා, පුස්තකාලාධිපති තියෙනවා, ෆිෂ් ඇන් ෆාම් බෝඩ්, ඒ කියන්නේ මත්ස්‍ය ගොවිපල පාලක වගේ එක තත්ත්වයක් තියෙනවා නම් ඒ ඕනම රැකියාවකට ඔබේ තියෙන කැමැත්ත වඩාත් කැමති නම් දෙකයි, සාමාන්‍යය නම් එකයි නැත්නම් බිඳුවයි. ඔබට තියෙන්නේ මේක දාගෙන 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 යන්න. හරි. දැන් ඔබට ඒ පිටුවත් අවසන් වෙනකොට ඒ පිටුව යටින් තියෙනවා මෙහෙම එකක්. ඒ කියන්නේ පේලි තුනක් තියෙනවා. ඒ පේලි තුනේ තියෙන්නේ පේලි 1, පේලි 2, පේලි 3 කියලා. මෙන්න මේ රෝස් නැත්තම් පේලි 3 ගත්තාම ඒ හැම පේලි එකම ඔබට දකින්න ලැබෙවි. අර පළවෙනි පිටුවේ තිබ්බා වගේ R I A S E C කියලා අකුරු තියෙනවා. ඒ අකුරු වලට උඩින් තමයි හිස්තැන තියෙන්නේ. ඒ කියන්නේ ලකුණක් දාන්න තියෙන්නේ. දැන් ඔබ පළවෙනි පේලියට කළ යුත්තේ කුමක්ද? අන්න ඔබට අර මුලින්ම අපි සම්පූර්ණ කරපු එක අර ප්‍රකාශන හතර තියෙන්නේ. ඒ පිටුවට ගිහිල්ලා ඔබ බලනවා R වලට ඒ ප්‍රකාශන හතරට ඔබ ලබාගත් ලකුණු වල එකතුව මොකක්ද කියලා. ඒ ලකුණු වල එකතුව අරගෙන පේලි එකේ R කියන තැනට දානවා. ඊළඟට ඔබ බලනවා ඒ පිටුවේ I වලට කොයිතරම් ලකුණු ප්‍රමාණයක් ඔබ ලබාගෙන තිබෙනවද කියලා. ඒක ඔබ පළවෙනි පේලිය I වලට දානවා. ඒ වල කොච්චර ලකුණු ප්‍රමාණයක් ඒ පිටුවේ ලබාගෙන තියෙනවද ඒකත් ඔබ පළවෙනි පේලිය දානවා. මේ විදිහට අර පළවෙනියෙන් සම්පූර්ණ කරපු පිටුවේ තියෙන ඔක්කොම ලකුණු ටික දාන්නේ පළවෙනි පේලියටයි. ඊළඟට අපි දෙවනි පේලියට යන්න ඕන. හැබැයි දෙවනි පේලිය කලින් කිව්වා වගේ පළවෙනි පේලියට වඩා ටිකක් සංකීර්ණයි. ඇයි? දැන් ඔබ දෙවනියට සම්පූර්ණ කරපු පිටුව, ඒ කියන්නේ අර භෞතික චිකිත්සක පුස්තකාලාධිපති බස් රියදුරු වගේ තනතුරු ටිකක් කියාගෙන ගියේ. ඒ තනතුරු වල අකුරු තියෙන්නේ අර වගේ කලින් වගේ පේලියට පිළිවෙලට නෙමෙයි. ඒ කියන්නේ RIA කියලා පිළිවෙලටම නෑ. එක එක තැන් වල තියෙන හැබමිටම අකුරක් තියෙනවා. ඒ හින්දා ඔබ කළ යුත්තේ දෙවනි පේලිය සම්පූර්ණ කිරීම සඳහා තැන් තැන් වල තියෙන R එකතු කරන එක. උදාහරණයක් හැටියට ගත්තොත් එක තැනක තියෙන්න පුළුවන් බස් රියදුරු. තවත් තැනක තියෙන්න පුළුවන් ඔබට ඉංජිනේරු. තවත් තැනක වඩු කාර්මිකයෙක්. මේ තැන් තැන් වල තියෙන R ටික එකතු කරලා ඒ R කියන අකුරට ඔබ ලබා ගන්න තිබෙන ලකුණු සංඛ්‍යාව තමයි එකතු කරන්නේ. එතකොට මේ සියලුම රැකියා ලැයිස්තුවේ R වලට ඔබ කොපමණ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න තිබෙනවාද එම ලකුණු ටික දාන්න පේලි දෙකේ R කියන එකට. I A S E C කියන එකටත් එහෙමයි කරන්නේ. දැන් තැන් වල ලකුණු ටික එකතු කරලා පේලි දෙකටම දානවා. ඔන්න දැන් වැඩෙන් අඩක් නිමයි. ඒ කියන්නේ ඔබ පේලි එකක් පේලි දෙකක් සම්පූර්ණ කරලා තියෙනවා. අපි දැන් බලන්න ඕනේ පේලි තුන සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. ඒක තමයි ලේසිම එක.
දැන් පළවෙනි පේළියයි දෙවෙනි පේළිය ගත්තම තුන්වෙනි පේළිය කියලා කියන්නේ පළවෙනි පේළිය සහ දෙවෙනි පේළියේ ලකුණු වල එකතුව ටෝටල් එක. දැන් බලන්න R වලට ඔබ කොච්චර ලකුණු ප්‍රමාණයක් අරන් තියෙනවද කියලා. එතකොට පේළිය එකයි පේළිය දෙකයි එකතු කරලා තුන්වෙනි පේළියට දානවා R වල සමස්ත ලකුණු සංඛ්‍යාව. I වලටත් එහෙමම කරනවා. I වලට කොච්චර එකතුවක් තියෙනවද? A වලට කොච්චරක් තියෙනවද? S වලට කොච්චරක් තියෙනවද? E වලට කොච්චරක් තියෙනවද? C වලට කොච්චරක් තියෙනවද? එතකොට තුන්වෙනි පේළියේ අපි R I A S C C කියන අකුරු වලට සම්පූර්ණ ලකුණු මේ වෙනකොට තමයි අවසන්. දැන් අවසන් තැනට යන්නේ. ඒ කියන්නේ ඊළඟ පිටුවට. ඒක තියෙනවා ඔබේ වෘත්තියේ අතොල. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් තියෙන්නේ. මේ ප්‍රස්ථාරේ ලකුණු තියෙනවා ඔබට බලන්න පුළුවන් සිරස් අතට. ඒ වගේම තමයි තිරස් අතට ඔබට R I A C C කියන ටික දකින්න පුළුවන්. ඒක තමයි ප්‍රස්ථාරය. දැන් ඔබ කරන්න ඕනේ අර තුන්වෙනි පේළියේවත් එකතුයේ තියෙන R වල ලකුණු ප්‍රමාණය ප්‍රස්ථාරයේ ලකුණු කරනවා. අපි නිදර්ශනයක් හැටියට හිතමුකෝ R වලට ලකුණු 10ක් ලබා ගන්න තිබෙනවා කියලා. එතකොට R වලට 10 කියන තැන තමයි ඩොට් එකක් නැත්තම් තිරස් තියන්නේ. I A C C වලටත් එහෙම කරනවා. අවසානයේදී ඔබ මේ ප්‍රස්ථාරයේ ඔබ ලක්ෂයන් අතින් තියපු ඩොට් තියපු තැන ටික දෙනවා මේ ටික යා කරනවා. අන්න එතකොට ඔබේ වෘත්තීය අතුර අර ප්‍රස්ථාරය සම්පූර්ණ කර අවසන් වෙනවා. මේ ප්‍රස්ථාරයේ දුටු පවණින්ම පළපුරුදු වෘත්තීය මාර්ගෝපදේශන උපදේශකවරයෙකුට ඔබේ පෞක්ෂ ලක්ෂණය ඔබ කැමැතිව රැකියාව ඉතාමත්ම නිවැරදිව විශ්ලේෂණය කරලා කියන්න පුළුවන්. මේක ලෝකේ පුරාම පිළිගත් අප විසින් මෙය සංස්කෘතික පක්ෂපාතිකම් නැතුව ලංකාවේ තත්ත්වයන්ට හරියට ගලපපු එකක්. ඉතින් ඔබට මේ ටික සම්පූර්ණ කරා නම් දැන් යන්න වෘත්තීය මාර්ගෝපදේශකයෙකු නැත්නම් උපදේශකයෙකු ළඟට. ඔබේ ජීවිතය වෙනස් වෙවි.